අධිකරන නියෝග මත අනුරාධපුර අවන්ති දේවී පාලිකා ළමානිවාසය රාධවාස් සිටින බලවයස්කාර දැරියන්ට පහරදී හිංසනයට පත්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට එම ළමානිවාසය ප්‍රධාන පාලිකාව අනුරාධපුර බෝලස්ථාන පොලිසියේ ළමහා කාන්තාකාර්යශයමකින් පසුකය දාහතරවනතා උදෑසන අතනංගුවට ගැති බෙනවා. අනුරාධපුර කඩ පණහා ප්‍රදේශය පිහිටි මෙම බාලිකා ළමානිවාසය අනිවස්ස මාර්තමයේන්තුවට අනයුක්තව පාලනය වෙනවා. අන්රධපුර කොට්හා ශභාර ච්‍රේෂ්ට, පොලිස් අධිකාරී කීර්ති ලංකා ගීකනකගේ මහතාගේ උපදෙස් මත ලබ නිවාසේ අක්‍රමිකතා සම්බන්ධෙන් සිදුකරන විශේෂ පරීක්ෂණවලට අනුව දැරයියන් හත්දෙනකු පමණ ලබාතුන් ප්‍රකාශවලට අනුව සැකකාරයා අතඩංගෝට ගෙන තිබුණා. ඇ අති බයින් සහ පලාස්ටික් බට පොළුවලින් පහරදීම නිසා, දරුවන්ට තුवाල සිද වූ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබනවා. සැකකාරය විසින් දරුවන්ට නානකාමරය තුළහා ඔවන්ගේ කාම්රවල සිරකර පහරදිීම සිදුකර ඇතැයිද. පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිවී තිබූ අතර සුළු වැරතිවලට පවා දරුණු අන්දමින් පහරදිී තිබන පවද පොලිසිය පවසනවා. මිර දැරියන් පොලසියට ප්‍රකාශ ලපාතිමින් කියා තිබුණේ නිවාස්ස මතාව පහරදීමෙන් අනතුරුව බොරු්ඩු සහිත මිදුනේ දනගස්වා කරෘණ ලෙස වද දෙන පපායි. නාන තටාකයට බැස දියනෑම මේ චෝදනාවට ලක් වූ දැරියකට ඇය ප්ලාස්ටික් බටයක් කැට්නතුරු පහරදිී ඇති බවත් එක් දැරියකට අතින් පහරදීමම නිසා ඇසක් ආසන්නේ සිදූ තුවාල කැරලක් තවත් පවතින බවත් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනවරණය වීතිබෙනවා. අන්රාධපුර අවන්තිතේවී බාලිකා ළම නිවාසේ කෘරත්වෙන් පිරි ස්ථානයක් පවට දරුවන් විශාල පිරිසක් ප්‍රකාශ ලපාතිමින් පවසාති වනාතර දැරියන්ගේ ප්‍රකාශ පොලිසිය විසින් ඊයේ විශේෂ පොලිස්ක කණඩාය මක් යොදවා සටහන් කරගන්නු ලැබුණා දැරියන් සිදුකරන චෝතනා සම්බන්ධෙන් නිවාස මාතාවකෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු ඇය ඒයේ දින එනම් පහලොස් වන දින අුරාධතුපුර ප්‍රධාන මහහිස්්‍රත් අධිකරණයට ඉදිරිපත්කිීම නීමමිතව තිබුණා. ඕනධ පර කොට ශ ලමහා කාන්තා කාරයාශ. ස්ථානාධී පතින ප්‍රධාන පොලිස් පරිීක්ෂික නිශානිී සැනවිරත්න ළමහා කාතා කාරශෂ, ස්ථානාධිපතින, පොලිස් පරිීක්ෂික යමුණනා කාන්ති ඇතුළු. නිලතාාරින් පිරිසක් සිතතිය සම්බන්ධෙන් වැඩතුර පරීක්ෂණ සිදුකරනු ලබනවා කෙසවතත් නේවාසික දරුවන්ට හිංසාකිරීමේ චෝතනම්වත අතනං ගෝට ගන්නු ලබූ. අනුරතපුරේවන්තිදේවී ලමාාණනිවාසේ ප්‍රධාන පාලිකාව අනුරධපුර අධිරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඊ යේෙදිනේදී මෙම මස දහටවන්තාතෙක්, රිවාන්් බන්ධනා ගාරගත කන්නු ලබවා. කෙස වෙතත් දරුවන් රටේ අනාගතය බව පුුණපුනා කීම වශ්‍ය නැත, කොමක් හෝ හේතුවක් අරභයා සමහර දරු දැරියන්ට මව්පිය රැකවරණය අහිමිය. නතු මේ පියවර අනුව රච්චේ විසින් එවැනි දරු දැරියෝ පරිවා සහ ළමා රක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ස්්‍රච්චා සංවිධාන හා ආගමි කායත්තනකත්වෙන් පවත්වාගෙන යනු ලබඩ ළමා නිවාස වෙත යොමු කරනවා එසේ යොමු කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාප රැකවරණය ඒවාෙන් නිසි පරිති ඇතැයි යන පදනමින් එහෙත් සැබවින්ම ඔවන්ගේ සුරක්ෂිත දෙයන්න ගැටලුවක් ළමයින් අතර පිරිමි සහ කාන්තාව වශයෙන් ළමා නිවාස වෙන වන ස්ථාපිත කොට ඇත කොතනක වුවත් පාලනාධිකාරය වෙත පැවරන්නේ බලපතර වගකීමකි. එසේ වුවත් එවැනි දරුවන්ට සහ ඔවන්ගේ ඉදිරියේ මානසික හිරිහැර කිරීම් පහරදීම් ලිංගික අඩත්ත එට්ටම් කිරීම් විසමාචාර කටයුතු කිරීමම් සහ කටයුතුකම් කිරීම ඒ පාට පෙළඹවීමට උත්හගැනීම යනාදිය පාලනාධිකාරය සහය වේ නම් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් ඒ තුළින් වැරට වෙසඳ දරුවන් විශාල ප්‍රමාණයගේ ජීවිත අනාරක්ෂිත බව පෙනන්නට පට ගැන තිබේ. ක එසවතත් පළත් පරිවාසහ ළමාරක්ෂක දෙපාර්තමෙන්න්තු අයටතේ පාලනය වන අවන්තිදේවී කාන්තා ළමානිවාසේ සම්බන්ධයෙන් වාර්තා වීතිබෙන් නං ඒතාහමත්ම ගැටලුසාහගත තත්ත්යක්. එය අතර බරපතර චෝදනාවක් වන්නේ ළමා නිවාසේ ගැහැනුතරුවන් කාමතුරයන්ගේ ගොතුරු බවට පත්වීමයි. එසේම එම දැරියන්ට පහරදි හිංසනයට පත්කිරීම එව හිම චෝදනාවක්. මේ ආකාරේ නීතිවරෝධී අකටයුතුකම් රශියක අවන්තිදේවී කාන්තා ළමා නිවාසේ සිදුවී ඇත. අරදපුදේ කඩ පන් හා ප්‍රදේශය පිහිටි ලමාණනිවාස, පරිශ්‍රේ පාලනාධකාරය විසින් මත් පැන් සාධ පවත්වන බව තහවරු වී තිබේ. පිරිසනක් නොමැතිව අසන්න බවි මෙකකි ස්ථානයට යොමුකර සිටින දැරියන්ට ප්‍රමාණුවත් ෞතික සම්පත් නොමැති බවද හෙළිවේ තිබේ. එවැනි පසුුවමක එම දුවන් මහුණදුන් කටුකක්දකින් විස්තරකර දැරියක් මෙසේ පවසා සිටියා. මට අයුතු යෝජනාවක් කාවා ඉස්සල්ලාම මූුණ දිහා බැලුවවා, පස්සෙ ඇස් ගැහුවා. ඊට පස මම කිවවා තියෙන වනචනකම කියලා. ඒ මට ජෙස්්ට පරිවාස නිර්ධාර්ය අමර මැඩම්ට කිව්වා. ඊට පස්සෙ කොමසාරිටත් කියන්න ඇති. ඒත් ඊට පස්සේ මොනවනාද දන්නේ නැහැ. කෙසෙවතත් තවත් දිනයක් වූ හිංසයක් සම්බන්දධයෙන් අදහස් දැක් වූ තබත් ඇැරයක් මෙසේ පවසා සිටිය. දවසකි නරල ්‍රිප් එක ගිහින් හිටේ ම ඉසරහ ටාපු කෙනෙක් ඇඟට අතතිීලා කොහෙෙන්දාවේ සුරංගනාාවියදද කියවා. කොමසාරිස් මැඩම් ඒක දැක්කා ඊට පස්සෙ බැනලති බුණ. කොමසාරිස් ළමයි කියනදේ අහන්න නැහැ. පරිවාස නිල්ධාරන් කියන දිහට වැඩකරල ළමයින්ට බද දෙෙනනවා. සමහරුන්ට නිවාස මාරු කරනවා. එහෙම කරන්නේ වැරදි වැඩ ගැන කතා කරන නිසා. මේ අත එම දැරියවන් ප්‍රකාශ කරන්නේ ළමා නිවාසේ දැරියගේ මවක්ත එම නිවාසේ වාසය කරන බබයි. ඇයට පාලනාධිකාරයේ අයකු විසින් අයිති යෝජනාවක් සිදුකර ඇතයිද කියනවා. එසේම තවත් දැරයක් ප්‍රකාශ කරතිබෙන්නේ මේ වගේ කතාවක්. කතා කරද්දි කුණු හරපෙන් කතා කරන්නේ ගහනවා පනිනවා හරියට කන්න දෙන්නෙ නැහැ. එල නිතරම මතක් කරලා දෙනවා අපිට අපි අම්මතාත්ත නැති ළමයි කියලා. නිතරම එයාලා එහෙම කියනවා. පරිවා සඇතුරට පිට මිනිස්සු එනවා ඇතුළෙ කිසි ආරක්ෂාවක් නැහැ. ජනිල්ල භාගෙට තියන්නේෙ ඒවාඇරග නැවිත් සමහ මිනිස්සු ඇතුළට එබෙනවා. ජනලා අයින්නේෙ නිදාගෙන ඉන්න අය අල්ල ලති එනවා. අඩු ගානය අපිට ජනනිටික හදල දුන්නෙත් නැහැ දරුවන්ගේ මේ චෝදනා සනාත කමින් දැරියන්ට ිංගික හිංසන මාංසිකහිසන වැරිදේ සිදුවන බව එහි සේවකේෙක්ත පවසා සිටියා. නිදාගෙන ඉන්න ළමයින්ට ජනේලවරෙන් රංගල කරතර කරලා තියෙනවා. කොමසාරස්තුමා ඒකැන දැනුවත් වෙලා තියෙනවා ඒත් පියවරක් අරගෙන නැහැ. දනුවම් දිලා නැහැ හැබැයි ඒයට උසස්වම් දීලා දැන් රියදුරෝ වෙලා ඉන්නවා. එහලා මෙතන හිටපු අය මේ දේවල්වට විරුද්ධ වෙච්චි සහරුන්ට දැන් ස්ථාර මාඩුවීම් දිීලා අයින් කරලා. මෙහි අයට මේවා කියල වැඩක් නැහැ. පරිවාර්ස භාර ඇමතිතුමා ජනාධිපත්තුමා මේ කැන දැනගෙන දරුව බේරගන්න පියවරගන්න ඕනෑ. අපි මේවා කතා කරනවා කියලා දැනගත්තුත් අපි රස්සාාවත් නැතිවෙයි. යාළුවනේ ඔයාලා තවම අපි චනල එක සබස්ක්‍රයිබ් කල නැත්්ද. එහනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්ක්‍රයි් කරන්න. සීන්ුව සලකු නොබලත් දිනපතා අපගේ නවවිඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.